සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. යුරෝපා සංගමය මරණ දඬුවමට එරෙහි වෙයි. මද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් මැළලීමට ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ වැඩපිළිවෙලක්. ගෝඨාභයට එරෙහිව ඇමරිකා අධිකරණයක නඩු. දිත්ව පුරවැසි භාවය ඇතනම් ජනපති සටනට ඉදිරිපත් විය නොහැකි බව විපක්ෂ නායක කියයි. මාතරින් මෙලියකට ගිය මංගල ගමන. පළාත් මට්ටමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ ක්‍රීඩාංගණ. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව සහභාගිතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. මෙම එකඟතාවන්ට එළඹී ඇත්තේ මෙරට සංචාරක නිරත ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ජනාධිපතිතුමා මුණගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බුණගැසුනේ ජනාධිපති නිල නිවසේදී කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඩලීමේදී ඉන්දු ශ්‍රී ලංකා සහභාගීතාව තුළ පුළුල් අවබෝධයකින් සහ එකඟතාවකින් කටයුතු කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපතිතුමා මෙරට ආරක්ෂක හමුදාව සඳහා ඉන්දිය රජය ලබා දෙන පුහුණු අවස්ථා පිළිබඳ ස්තුතිය පළ කළ අතර එම පුහුණු අවස්ථා තවදුරටත් ඉහළ නංවා ගැනීමට සහාය වන ලෙස කළ ඉල්ලීම පිළිබඳවද ඉන්දිය ආරක්ෂක ලේකම්වරයාගේ අවධානයට ලක් කළා. එහිදී සාකච්ඡා වූ තවත් කරුණක් වන්නේ දෙරට අතර සහභාගීතාව ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය අදහස් හුවමාරු කර ගැනීම පිළිබඳවයි. එහිදී ඇති වූ එකඟතාවන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ දෙරටේ ආරක්ෂක ලේකම්වරුන් එක්ව සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවැන්න අද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක මෙතෙක් නොවිසඳුණු මහජන ගැටලුවලට එකම දිනක එකම වේලාවක විසඳුම් ලබා දීම මෙහි අරමුණයි. මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අප මාණ්ඩලික වාර්තාකරු ඉන්දික තුෂාර. රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්. රජයේ අනෙකුත් අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මහජන ගැටලුවලට එකම වේලාවකදී විසඳුම් ලබා දීම අද ආරම්භ වුණා. අද මෙම වැඩසටහන ආරම්භ වුණේ මඩකලපුව කල්ලඩි වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනකින්. පරිසරය කියන්නේ බොහොම වැදගත් දෙයක්. එය පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්. මඩකලපුව ඉතාම සුන්දර පරිසරයකින් යුක්ත ප්‍රදේශයක්. වෙරළ වගේම කෘෂිකාර්මික ප්‍රදේශත් ඉතාමත් සුන්දරයි. විශේෂයෙන්ම මේ වැඩසටහනෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට RO ප්ලාන්ට් 4ක් අපි ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වයං රැකියා සපේන විශාල පිරිසකට අපි ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ ස්වයං රැකියා ආධාර, ස්වයං රැකියා උපකරණ වගේ දේවල් දෙනවා. කෘෂිකාර්මික වැඩසටහන යටතේ කෘෂිකර්මයෙන් ජීවත් වෙන ප්‍රදේශයක් වශයෙන් විශාල පිරිසක් ඉන්න, ඒ අයට අවශ්‍ය වෙන යන්ත්‍රෝපකරණ, අවශ්‍ය වෙන බීජ වර්ග බෙදා හැරීමේ කටයුතු මේ වැඩසටහනේ කෙරෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙවනු ලබන ජාතික වකුගඩු නිවාරණය, ග්‍රාම ශක්ති, ස්මාර්ට් ශ්‍රී ලංකා, ජාතික පාරිසරික සංරක්ෂණය, ජාතික මද්‍රව්‍ය නිවාරණය, තිරසර පාසල් සංවර්ධනය, සුරකිමු දරුවන් ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක වුණා. මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවයෙන් අදාළ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම මෙමගින් අද දිනේදී සිදු කෙරුණා. වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනපතිට කියන්න ජංගම සේවා වැඩසටහන් මෙන්ම මහජනතාවට උපකරණ බෙදා දීමද සිදු කෙරුණා. දුෂ්කර පාසල් දරුවන්ට පාපැදිස් සහ ආබාධිත පුද්ගලයන් සඳහා රෝදපුටු බෙදා දීමද අද දිනේදී සිදු කෙරුණා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාප්ති උළෙල එළඹෙන 12වනදා පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකේය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ නව සංදිස්ථානයක් සටහන් කරමින් මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය අද විවෘත කෙරුණා. ඒ අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග සහ මංගල සමරවීර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් දකුණු ලකට අලුත් මගක් යන තේමාව යටතේ එහි ජාතික උත්සවය පැවැතුණා.
ප්‍රධාන පාලන සමයෙන් පසුව මෙරට ඉදවන දීර්ඝතම දුම්රේ මාර්ගයේ ලෙස මෙම මාතර බෙලියත් දුම්රේ මාර්ගය හඳුන්වන්නට පුළුවන්. කිලෝමීටර් 26ක දිගකින් සමන්විත මෙම මාතර බෙලියත් දුම්රේ මාර්ගයේ අද දිනේදී ජනතා අයිතියට පත් කෙරුණා. මුහුදුමඩ දුම්රිය මාර්ගය මාතර සිට කතරගම දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙසයි මාතර සිට බෙලියත් දක්වා වන දුම්රිය මාර්ගයේ ඉදිකෙරුණේ. මංගල සමරවීර අර්ජුන රණතුංග යන මාත්‍වරුන් සහ රාජ්‍ය මාත්‍වරුන් වන අශෝක් අබේසිංහ, දිලීප් වේදාරච්ච යන මහත්වරුන් සහ නිමල් සිරිපාලද සිල්වා, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී ආරාධිතයන් මාතර දුම්රිය ස්ථානයේදී බෙලියත් දක්වා පළමු දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදීගෙන ආගමික වතාවත් වලින් අනතුරුව මංගල දුම්රිය ගමන් වාරය ආරම්භ කළා. 1991 වසරේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මාතර කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ඊට අදාළ මුල්ගල අදටද මාතර දුම්රිය ස්ථානයේ දක්නට ලැබෙනවා. මාතර බෙලියත් දුම්රිය මාර්ගය දුම්රිය නැවතුම් ස්ථාන 6කින් සමන්විතයි. පිළදුව, වෙහෙරහේන, කැකනදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලියත් එම දුම්රිය ස්ථානයි. මාතර පිළදුව දුම්රිය ස්ථානයේ විවෘත කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් සිදු කෙරුණා. අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවටද එක්ව සිටියා. කැකනදුර දුම්රිය ස්ථානයේද අමාත්‍ය මංගල සමරවීර අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණා. වැවුරු කන්නල දුම්රිය ස්ථානයේ වෙත දුම්රිය ළඟා වූ අවස්ථාවේ එම දුම්රිය ස්ථානයේද අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් විවෘත කෙරුණා. පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව දැක බලා ගැනීමට එක් රොක්ව සිටියා. බෙලියත්තේ පැවති ජාතික උත්සවය අමතමින් මැති ඇමතිවරුන් මෙසේ අදහස් පළ කළා. රටක් හැටියට මොන ආණ්ඩු තිබුණත් මොන අමාත්‍යවරු හිටියත් අපි සංවර්ධන කටයුතු හරියට ඉදිරියට ගෙනියාම තමයි අවශ්‍ය වෙන්නේ. මේ උත්සවයේ විශාලම සන්තෝෂය තියෙන්නේ පක්ෂ දේශපාලනයක් නැතුව ගමක සංවර්ධන වැඩපිළිවෙල වෙනුවෙන් අපි හැමදෙනාම අත්වල් බැඳගෙන ඉන්නේ. මම ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාගෙනුත් ඇහුවා. ඒ දෙපළම මට කිව්වා ඉතාමත් ඉක්මනින් බෙලියත්තේ ඉඳලා හම්බන්තොටටත් හම්බන්තොට ඉඳලා කතරගමටත් මේ දුම්රිය මාර්ගය සංවර්ධනය කරන්න ඉක්මනට කටයුතු කරන්න කියලා. දුම්රිය සේවාව නව මඟකට යොමු කිරීම සඳහා කාලාන්තරයක් තිස්සේ දික් ඇදුණු ව්‍යාපෘතියක් ඒ වගේම ඉතාම සංකීර්ණ වූ ව්‍යාපෘතියක් ජනතාව වෙනුවෙන් මේ වැඩ කටයුත්ත ඉටු කර දීමට අපටත් සම්මාදන් වීමට ලැබීම ගැන අපි ඉතාමත්ව සතුටු වෙනවා. මේකයි සහජීවනය කියන්නේ, මේකයි යහපාලනය කියන්නේ. මෙන්න මේ යහපාලනය ඇති කරන් තමයි අපේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති කරලා පක්ෂ විපක්ෂේ ඒකරාශී කරලා ජාතික ආණ්ඩුවක් හැදුවේ. අන්නේ ජාතික ආණ්ඩුව තුලින් තමයි මේ වැඩ කටයුතු ආරම්භ කරේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ දේ ආරම්භ කරා. එතුමාට අපේ ස්තුතිය අපි පුද කරනවා. එතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. යහපාලන රජයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අපේ ගරු අග්‍රාමාත්‍ය මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ව්‍යාපෘතිය නිම කර දීමට අපගේ රාජ්‍යයෙන් කටයුතු කිරීම ගැන මේ මොහොතේ අපේ පාට ගැන අපි සලකන්නේ නැහැ. මෙය අපේ රටේ අනාගතය වෙනුවෙන් අපි සියලු දෙනාගෙන්ම ඉටු විය යුතුව තිබිච්ච වැදගත් කාර්යභාරය. අපේ ආර්ථිකයට විශාල වශයෙන් සම්මාදන්න වෙන ව්‍යාපෘතිය. අද රටම දිනු වෛරී දේශපාලනයක් තියාගන්න හොඳ නැහැ. එමන රටක් කරන්න බෑ. ඒක සලස්මක් අනුව රට ගමන් කරන නිසා ඒ දිනුව ලැබිලා තියෙන්නේ. අපටත් ඒ ආදර්ශය අද රණතුංග ඇමතුමාගෙන් ලැබුණා. මාතර සිට කොළඹට දුම්රිය ආරම්භ වෙලා වසර 124. මේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ලක්ෂ 15000ක් 1 කිලෝමීටරයට ගිහිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා යාපනයේ පුද්ගලයාට මේ දුම්රිය මාර්ගයේ බෙලියත්තට ඇවිල්ලා බෙලියත්තේ සිට බස් රථයකින් කතරගමට යාම සඳහා. ඒ සඳහා අපි දුම්රිය බස් රථ ඒකාබද්ධ සේවයක් ආරම්භ කරනවා. අපිට අවශ්‍යලා තියෙන රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න රෑම රජයකම යුතුයකම ඒක. ලංකාවේ දිගම දුම්රිය පාලම වන වටගම පාලම මාතර බෙලියත් දුම්රිය මාර්ගයේදී හමු වෙනවා. එහි දිග මීටර් 1500ක්. එමෙන්ම දෙවන ස්ථානීයට දිගින් වැඩිම දුම්රිය පාලමද මෙම දුම්රිය මාර්ගයේදී හමු වීම විශේෂත්වයක්. නිල්වලා ගඟහරහා ඉදිකර ඇති එහි දිග මීටර් 1400ක්. පොළව මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටා ඇති දුම්රිය පාලමද මෙම දුම්රිය මාර්ගයේ වෙහෙරගොඩ ප්‍රදේශයේදී දැකගත හැකි. එය අඩි 61 උසකින් යුක්තයි. කැකනදුර දුම්රිය ස්ථානයේට යාබදව පිහිටා ඇති දුම්රිය උමග මෙරට දිගින් වැඩිම දුම්රිය උමග බවට පත්වෙනවා.
එය අඩි 2017ක දිගකින් යුක්තයි. ලංකාවේ දිගම දුම්රිය වේදිකාව බවට පත්වන්නේ බෙලියත දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවයි. මේ සියලු දේ සමග දුම්රිය ඉතිහාසයේ නව කඩයිමක් බවට පත්වෙමින් මාතර බෙලියත දුම්රිය මාර්ගය අද දිනේදී දුම්රිය ගමනාගමනය සඳහා විවෘත කෙරුණා. චීන එක්සිම් බැංකුවේ මුල්‍යාධාර යටතේ මේ සඳහා ඇමරිකා ඩොලර් මිලියන 278.2ක මුදලක් වැය කර තිබෙනවා. මේ අතර නව දුම්රිය මාර්ගයේ විවෘත කිරීමේ උත්සවයේදී චීන යුවළ පහක් ශ්‍රී ලංකේය චාරිත්‍ර අනුව යුග දිවියට එළඹීමද සිදු වුණා. මෙම මාතර බෙලියත දුම්රිය මාර්ගය නිසා අප රටේ ජනතාවට සහන රසක් හිමිවනවා. සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ තවත් දැවන්ත අධිරක් ලෙස මෙම මාතර බෙලියත දුම්රිය මාර්ගය හඳුන්වන්නට පුළුවන්. කොසල මුදලිගේ කෙනතු මයංග සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රෝත්‍යංශය වෙනුවෙන්. පහස්රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පෙනී සිටීම මින් පසු අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. ඊට අදාළ චක්‍රලේඛයේ නිකුත් කළ බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. අඩුවදයම් ලැබී පෞල්වල ඉගෙනීමට දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම සහ හයිස්රේණියට සිසුන් තෝරා ගැනීම සඳහායි පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වුණේ. එහෙත් අද වන විට එය එම මූලික අරමුණු වලින් බැහැරවීම හේතුවෙන් දරුවන්ගේ මනසට අහිතකර බලපෑම් ඇති කරන විභාගයක් බවට පත්ව තිබෙනවා. මේ නිසා දරුවන් අනවශ්‍ය පීඩනයකට පත්වන බවයි මනෝවෛද්‍ය විශේෂඥවරුන්ගේ සහ අධ්‍යාපනඥයන්ගේ මතය වේ තිබෙන්නේ. මෙම කරුණු සැලකිල්ලටගෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවටත් ඒ සඳහා කිසිදු අයුරකින් සිසුන්ට බලපෑම් නොකළ යුතු බවටත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිසුන්ට තම අභිමතය පරිදි දෙමව්පියන්ගේද කැමැත්තට අනුව විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න තීරණය කළ හැකි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පදනම් කර ගනිමින් තරගකාරීත්වය ප්‍රවර්ධනය වනසේ පෝස්ටර් බැනර් වැනි ප්‍රචාරක කටයුතු නොකළ යුතු බවටද මෙම චක්‍රලේඛයෙන් අවධාරණය කර තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් අසමත් ලෙස දරුවන් වෙන් කරමින් වන බෙදීම කුඩා දරුවන් විශාල මානසික අර්බුදයකට ලක් කෙරෙන්නක්. එය ඔවුන්ගේ මානවීය ගුණාංග වර්ධනයටද අහිතකර ලෙස බලපාන බව ශිෂ්‍යත්ව සමාලෝචන කමිටුව නිර්දේශ කර තිබුණා. එම කරුණුද සැලකිල්ලට ගනිමිනුයි ශිෂ්‍යත්ව විභාගයේ අනිවාර්යෙන් නැති බවට වන චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. මේ අතර හයි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අයතා මුදල් එක්රස් කිරීමත් තහනම්. පහසුකම් හා සේවා ගාස්තු, පාසල් සංවර්ධන සමිති ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝ පරිත්‍යාග ලබා ගැනීම සපුරා තහනම් බවද මෙම චක්‍රලේඛයේ මගින් අවධාරණය කර තිබෙනවා. සමාජයේ විවිධ අංශ නියෝජනය කරමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. දන්නවා මේක අම්මලගේ විභාගය කියලා කියන්නේ ඇත්තටම දරුව මානසිකව සෑහෙන වැටෙන විභාගයක් මේක. ශිෂ්‍යත්ව විභාගයේ මේ තියෙන මට්ටමෙන් නම් අනිවාර්යෙන්ම අහෝසි කිරීම කළ යුතුයි කියන එක තමයි මගේ නම් අදහස. බොහෝ දෙමව්පියෝ මේ ශිෂ්‍යත්ව විභාගයේ හින්දා තමන්ගේ ළමයා ඉතාම තරගකාරී මානසික පරිසරයකට යොමු කරනවා. ඒ හින්දා ළමයා ගේ ඇතුලේ වුණත් මානසික පීඩනයකට ලක් වෙනවා. ප්‍රයිවට් ක්ලාස් කරනකට තමයි මේ ශිෂ්‍යත්ව පාස් වුණාන් පස්සේ ක්‍රෙඩිට් එක ගන්න. රජයේ මගෙන් ඒක තවලොන් කරලා තියෙනවා. මම දැනට ඒකත් තමත වැදගත් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනි හොඳ පාසල් ටිකක් ඇති කරලා දෙන්න ශිෂ්‍යත්ව නැතුව හොඳ ඉස්කෝලේට ළමයට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දෙන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. අනිවාර්යයෙන්ම දරුවෙන් පාසලකට ඇතුළත් කිරීම සඳහා මුදල් අය කරන තත්වය වහම නැවැත්විය යුතුයි. ශිෂ්‍යත්ව විභාගයේ අගය කරමින් තමාගේ ප්‍රතිඵල බවට සියලු ප්‍රතිඵලපත් කරමින් දරුවා මුල් කරගෙන තමාගේ ආර්ථිකය සංවර්ධනය කර ගැනීමට උත්සාහ දරන රටේ පවතින ක්‍රමය වහාම වෙනස් විය යුතුයි. ගුරුවරු මේක දැන් වාණිජකරණය කරන තියෙන විභාගය. මේ නිසා මගේ ප්‍රතිඵල හොඳයි, මගේ ශිෂ්‍ය මෙච්චර පාස් වුණා කියලා කියනවා. ඒ වගේ පාසල්වල ජනප්‍රියතාවයට එක හේතුවක් වෙලා තියෙනවා. මේ ළමයි ඇතුළත් කිරීමේදී ලොකු කඩබදයක් ඇති වෙන එක හේතුවක් මේක. පහේ ශිෂ්‍යත්ව අධ්‍යාපන ශිෂ්‍යත්වය පටන් ගත්තේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අරමුණ ඇතුව නොවේ. දුප්පත් ශිෂ්‍යයින්ට යම් සහනාධාරයක් ලබා දීමේ අරමුණු කොටගෙන පසුව මේ අනියම් ප්‍රතිඵල රාශියක් නිර්මාණය වෙන්නට පටන් ගත්තා. මේ ගැන සුවිශේෂයෙන්ම අධ්‍යයනය කරපු අවධානය කරපු අතිගරු ජනපතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා කරන ලද මේ කමිටු නිර්දේශයෙන් පසුව අද නිකුත් වෙලා ඇති චක්‍රලේඛනය ඉතාමත් වැදගත්. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් පසුව බලාපොරොත්තු වන්න. නැවතත් ප්‍රවෘත්ති. මද්‍රව්‍ය මර්ධනයට ක්‍රියාමාර්ග ගතයුතුවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඊට සුදුසු නොවන බව යුරෝපා සංගමය පවසනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක තනාපති කාර්යාලවල එකඟතාව මත යුරෝපා සංගමයේ නියුජිත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ.
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල තානාපති කාර්යාලය එක්වයි මෙම නිවේදනයේ සඳහා එකගතව පළ කර තිබෙන්නේ. මත්කොඩු ජාවාරම ලෝපුරා රටවල් මුහුණ දෙන බරපතල ගැටලුවක්. ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවද පිළිගන්නා නමුත් මරණ දඩුවම ඊට පළදායි ප්‍රතිකර්මයක් යන්න සනාථ වී නොමැති තර්කයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මත්කොඩු ඌතුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මෙම රටවලට ඇති අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බවත් එම නිවේදනයේ දැක්වෙනවා. විවිධ නීති සම්ප්‍රදායන් සංස්කෘති සහ ආගමික පසුබිම් සහිත ලොව රටවල් අතරින් තුනෙන් දෙකකට අධික සංඛ්‍යාවක් මරණ දඩුවම අහෝසි කිරීමට හෝ එය ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කර තිබෙනවා. මරණ දඩුවම යනු කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානයේ නොසලකා හරින දඩුවමක් බවටයි යුරෝපා සංගමයේ අදහස වී තිබෙන්නේ. එබැවින් පසුගිය වසරේ පැවති ජගත් මහා මණ්ඩල සැසියේදී එකක වූ පරිදි ශ්‍රී ලංකා රජය මරණ දඩුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවද යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලයෙන් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. මාතිවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකා අධිකරණයක නඩුවක් ගොනු කර තිබෙනවා. කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ මෙම නඩුව පවරා ඇත්තේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවියයි. වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් ඊට වන්දි මුදලක් ගෙවන ලෙසත් පවසමින් මෙම නඩුව පවරා ඇති බව සඳහන්. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත වන බවද වාර්තා වනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද කුරුණෑගලදී මෙලෙස අදහස් පළ කළා. ප්‍රවීණ සංගීතඥ අභාවප්‍රාප්ත එච් එම් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු 3ට බොරැල්ල කණත්තේ දී සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය හෙට පෙරවරු 9 සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. ජයවර්ධනයන් මේ යන විට 69 වන වියේ පසු වුණා. දහසකට අධික ගීතණු සංඛ්‍යාවක් ශ්‍රී ලාංකේය ගීත කලාවට තිරණ කළ ඒ මහතාගේ නිර්මාණ ශ්‍රී ලාංකේය රසකාමී හදවත් තුළ නොමැකෙන සටහන් රසක් ඉදිරි කළා. ඒ මහතා නැසිකිය ගායන ශිල්පිනී විශාරද මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා සහ ජනප්‍රිය ගායන ශිල්පී හසුන් අල්හාද මහතාගේ වනවා. සඳ තරුණි හඳයි කහකොළනි සලයි සඳ තරුණි හඳයි ඔබයි රම්‍ය සඳ කිරණ පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ පූජාසනයේ ඔබ හිඳුවා මා හඬනා කඳුළු ගලා සයුරක් නොදුටු ගඟුලක් ප්‍රේමයේ විල්තරේ පුන් පොතා සඳ ඔබගෙන ආවොත් ආදී සෞර්ත සිත් ආදරයෙන් ආමන්ත්‍රණය කළ ගීත රසක් එච් එම් ජයවර්ධනයන්ගේ අපූර්ව සංගීතයෙන් හැඩගැන්වුණා. මුහුදු ලිහිණි චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකටද සිය සංගීත සංයෝජනය එක් කළ ඒ මහතාට මුහුදු ලිහිණි චිත්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් ජනාධිපති සම්මානය හිමි වුණත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ තුන්වෙනි යාමයේ චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ සංගීතය වඩාත් විශිෂ්ට බව පවසමින් අභාවප්‍රාප්ත එච් එම් ජයවර්ධනයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිත්‍යා පස්වරු 3ට බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. වීපැතුරින් ඉගිලී යන කුරුල්ලෙ කුලසින් අහසින් තරුවක් කඩා වැටෙන විට මේ පුංචි රටේ මිනිසුන්ගේ රත්තරන් නෙත් දෙකෙන්
කඳුළු බිඳු නැගෙන විට ප්‍රේමී විල් තෙරේ විහඟ ගීතය නිහඬ ඇයි විහඟ ගීතය නිහඬ ඇයි කියනු මෙන කුඳුරා නොපෙනෙන ආදුර ඈත කුටියක සිර වෙලා මාකදුරේ මදුෂ් සමග ඩුබාහිදී අත්අඩංගුවටගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. ඔවුන් අද අලුයම දිවයිනට පැමිණියා. මොහමඩ් නසීම් මොහමඩ් ෆයිසල් නැමැති මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන පුද්ගලයෙකු සහ මොහමඩ් මුෆාර් මොහමඩ් ජබීර් නැමැති කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකු මෙලෙස ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබෙනවා. කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගෙනුණා. මාකදුරේ මදුෂ් නැමැති අපරාධ කල්ලි සමාජිකයා සමග අත්අඩංගුවටගත් 15 දිනකු මේවන විට ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර තිබෙනවා. අද අලුයම 5යි 10ට පමණ මේ දෙදෙනා පැමිණියේ UL 226 දරන ගුවන් යානයෙන්. ඉන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයට මේ දෙන්නව ගත්තා. එක් අයෙක් මොහමඩ් නසීම් මොහමඩ් ෆයිසාර්. ඔහුට වයස අවුරුදු 37යි. ඔහු ඩුබායි බලා පිටව ගොස් තිබෙන්නේ 2018 සැප්තැම්බර් 18 වෙනිදා. පැමිණි දෙදෙනාගෙන් අනෙක් තැනැත්තා වයස අවුරුදු 30ක් වූ මොහමඩ් මුෆාර් මොහමඩ් ජබීර්. ඔහු ඩුබායි බලා පිටව ගොස් තිබුණේ 2018 10 මාසේ 6 වෙනිදා. දැන් මේ වන විට මේ දෙදෙනාව කටුනායක ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බාරයේ රඳවාගෙන මේ වෙද්දි ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒ වගේම කොළඹ අපරාධ කොට්ටාෂයත් ඒ වගේම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ ප්‍රශ්න කිරීම සිදු කරනු ලබන්නේ. දැන් කෙටි විරාමයක්. මොරටුව සොයිසා ක්‍රීඩා පිටියේ පැවති මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් ක්‍රිකට් තරගාවලියේ චැලෙන්ජර්ස් ඩෑඩ් කුසලානය දිනා ගැනීමට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නායකත්වයේ ලබා දුන් කොළඹ ආනන්ද විද්‍යාලය කණ්ඩායම සමත් වුණා. චැම්පියන්ස් ඩෑඩ් කුසලානය දිනාගත්තේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය කණ්ඩායමයි. තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් සිදු කෙරුණා. එක කාලෙක අපේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ නමක් ලැබිලා තිබුණා. අපි ආපහු ඒ තත්ත්වයට එන්න ක්‍රියා කරන්න තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව පාර්ලිමේන්තුව වගේ වෙන්න උවමනා නැහැ. පාර්ලිමේන්තුවට දැන් අඩු ගානේ අම්පයර් කෙනෙක් ඉන්නවා කතානායකත්. මම දන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට කවුද ඉන්නේ කියලා. අන්න එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අධ්‍යාපන ඇමතිතුමා කිව්වා පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවන් අනික් ක්‍රීඩාවන් දියුණු කරන්න ඒ වගේම පියවර ගන්නවා කියලා. අපි තීරණය කළ තියෙන හැම පළාතෙම හොඳ එක ක්‍රීඩා පිට්ටනියක් ඇති කරන්න ක්‍රීඩාවට දියුණු කරන්න ඕනේ ආධාර උපකරණ ලබා දෙන්න. ඉතින් අපිට උවමනා වෙලා තියෙන්නේ ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ක්‍රිකට් ක්‍රීඩා පමණ අනික හැම එකේම ලබා දෙන්න. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල අපිට කණ්ඩායමක් ලබා ගන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ විශාල ජයග්‍රහණයක් වෙනවා. අපි පරණ ක්‍රීඩකයෝ හුඟක් වෙලාවට ඇත්තලයි. අපි ක්‍රීඩකයන් ක්‍රීඩා වෙනොත් ඇත්තලයි. හැබැයි දැන් අපිට කාලය ඇවිල්ලා තියෙනවා මේ තත්ත්වය වෙනස් කරන්න. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk